හේතුවාදී විද්‍යාවට එරෙහිව එසවෙන හේතුඵලවාදී සදහම් අසිපත. සත්‍යාලෝක. සත්‍යාලෝක. අයිබෝවන්. සත්‍යාලෝක ටීවී YouTube නාලිකාවෙන් අපි මේ දවස්වල කතා බහ කරමින් යන්නේ මේ ගුප්ත විද්‍යාව ගැන. මොකද්ද මේ ගුප්ත විද්‍යාව? ගුප්ත විද්‍යාව ගත්තොත් ඒකේ තියෙන ප්‍රභේද ගොඩක්. ඒ ප්‍රභේද අතර මේ ගුරුකම් කියන කොටස සැහෙන ප්‍රබලයි. කියන්නේ මේ කතා බහට ලක් වෙන දෙයක්. මොනවද මේ ගුරුකම් කියන්නේ? මේ අපි නාලිකාවේ උත්සාහ ගන්නේ මේ 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 සම්බන්ධයෙන් ඉන්න කට්ටියත් එක්ක කතා බහ කරලා මේක සත්‍ය අසත්‍යතාවයේ මොකද්ද කියලා අපි දැනගන්න. ඉතින් මෙන්න මේ ගැන කතා කරන්න අපි අද ඇවිල්ලා ඉන්නවා ප්‍රදේශයකට. ප්‍රදේශිකොත් ගල්නා ප්‍රදේශයේ හෙට්ටිආරච්චිගම. මේ ගල්නා ප්‍රදේශයේ හෙට්ටිආරච්චිගම දනවර්ධන ගුරුතුමා හම්බෙන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් දරුවා. ආයිබෝන්. ආයිබෝන්. ගුරුතුමනි, මට මෙහෙම කියන්නකො. ගුප්ත විද්‍යාව කොහම ලොකු ගොඩාක් ලොකු කොටසක්නේ. ඔව්. ඒක එක කොටසක් තමයි ඔය අහලා තියෙන විදිහට අපි ගුරුකම් කියන එක. ඔව්. මොකද්ද මේ ගුරුකම් කියන්නේ? දරුවා ගුරුකම් කියන්නේ දැන් ගුරු කියන්නේ ඇත්තටම ශිල්ප ශාස්ත්‍රයේ දෙන කෙනා තමයි ගුරුවරයා කියන්නේ. කම් කියවොත් එන ක්‍රියාවක් නේ ඒක. එතකොට පුතේ ගුරුකම් කියන්නේ නොදන්න දෙයක් දන්න කෙනෙක්ගෙන් ඉගෙන ගැනීමක් තමයි මෙතන වෙන්නේ. කෙටියෙන් කිව්වොත් එහෙම. මේ ගුරුකම් අතර පුතේ ගුරුකම් කියන වචනේට ගැටි වෙලා දෙනවා ගොඩක් අන්තර්ගත වෙලා දෙනවා ගොඩක් දේවල් ලෝකේ. ගුරුකම් වර්ග කීපයක් තියෙනවා. ගුරුකම් වර්ග. කියන්නේ ගුරුකම් ඇතුලේ තවත් ගොඩක් දේවල් ප්‍රභේද තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ පුතේ වශී ගුරුකම් වෙනයි. එතකොට පුතේ ඔය වගේ තව තියෙනවා මේ හොඳ පැත්තයි නරක පැත්තයි දෙපැත්තක් තියෙනවා පුතේ ඔගේ. ඒ කියන්නේ කෙනෙකුට අණවින කොඩවින කරන ඒවා තියෙනවා, සෙස් ශාන්ති කරන දේවල් තියෙනවා. ඒ දෙපැත්තක් තියෙනවා ඔගේ. දැන් දරුවට මොකද්ද මගෙන් දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් මේ පැත්ත? දැන් පත්‍රයක් ගත්තොත් තියෙනවා මේ ගුරුකම මෙයා මෙන්න මෙයා මෙයා මෙහෙම කියලා කොටස් තියෙනවා. මේ මේවා ඇත්තද? කියන්නේ ගුරුකමක් කියන එක ඇත්තක්ද? ඒ ගුරුකමෙන් ඔය කියන්න කරන්නපුවා කියලා කියන දේවල්. ඔව්. මෙන්න මේ බන්ධනය කරනවා, මෙන්න මේ ගුරුකම කරනවා, මෙන්න මේ අන්න වෙන කොටින් කපනවා, මෙන්න මේවා කරනවා. ඒ දේවල් ඇත්තද? ඒවා කරන්න පුළුවන්ද? එයා පුතේ හරියට කරොත් තමයි හරි ගුරුකම කියන්නේ. දැන් ඔය ඇත්තම අද ගොඩාක් දුරට මාධ්‍ය වලින් බැලුවොත් එහෙම ගොඩාක් දුරට තියෙනවා ව්‍යාජ දේවල්. 90%ක් මේවන් තියෙන්නේ. මම හරි කියනවා නෙමෙයි. ගොඩක් තියෙනවා ඒ වගේ බොරු දේවල් පුතේ. එතකොට ඔය වගේ දැන් සමහරව දැන් මාස ගණන් අවුරුදු ගණන් පහවෙච්ච දේවල් අනේ පුතේ මට මේ දෙන්න එක්කව කරලා දෙන්න, මට මේ දේ කරලා දෙන්න කියලා කියනවා. ඉතින් ගුරුනාන්තලා පොරොන්දු වෙනවා වරුතුරෙන් කරලා දෙන්නම්, දින හතෙන් කරලා දෙන්නම් කියලා. එහෙම පුතේ ඒ වගේ දේක් කරන්න ඇත්තටම බෑ. ඒක ඇයි බැරි? ඇයි බැරි එහෙම? මේ මන්ත්‍ර ගුරුකම් කියන දේ පුතේ සත්‍යතාවයක් තියෙනවා. සත්‍යයි. නමුත් මේක සත්‍ය විදිහට කරන්න ඕනි. මොකද පරන්නන්න ඉඳන් එන දෙයක් නෙමෙයි මේක. මෙහෙම දෙයක් කියන්න දෙනවා පුතේ. ගුරුවරයෙක් තමන්ගේ ගෝලයාට ශිල්පේ දෙනකොට පොඩි ගුරුමුස්ත්‍යක් කියන එකක් තියාගන්නවා පුතේ ළඟ. ඒ මෙල්ල කර ගැනීමකට. දැන් ඒක මගේ පියා මට දෙන්න ශාස්ත්‍රයේ සමහරට මගේ පියා ගුරුමුස්ත්‍යක් තියාගන්න නැති. මම දැන් තියෙන අවසාන පුරුක මම මගෙන් එහාට මම දෙන්නෙත් පොඩ්ඩක් තියාගෙන. ඔන්න ඔහොම අඩුවීමක් ගුරුකමේ වෙනවා ඇරෙන්න. ගුරුකම කියන්නේ සත්‍යයි පුතේ. හරියට කරන්න ඕනේ සත්‍ය වෙන්නේ ඒක. ඒ කියන්නේ දැන් අනාදිමත් කාලෙක ඉඳන් පැවතලා ගල පොඩ 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 අර ඒකේ තියෙන බලයද නැත්තම් අර බලය බින්දේ නෑ පුතේ. වචන උච්චාරණය වගේ තමයි වැඩ වෙලා තියෙන්නේ. ඒ වෙන් තමයි එහෙම දෙයක් වෙන්නේ. ගුණොත් වෙන්නේ. දැන් හරි. දැන් ගුරුකම් ගුරුකම කොහොමද ගුරුකමක් කියන්නේ? මොකද දැන් වශී ගුරුකමක් කියමුකෝ අපි. දැන් ප්‍රසිද්ධ වශී ගුරුකම්නේ. වශී ගුරුකම රැගෙන තමයි හත් ගුරුකම් තියෙනවා. පුතේ ගොඩක් තියෙනවා. වශී ගුරුකම් කියන්නේ වශියක් කියන්නේ කෙනෙක්ව ආකර්ෂණය කර ගැනීමක් නේ. දැන් ඒ දෙන්න අතර බැඳීමක් ඇති කිරීමක් නේ. දැන් ගුරුකම් වර්ග ගොඩක් තියෙනවා පුතේ. වශී ගුරුකම වෙනයි. එතකොට තව දෙන්න එකතු කරනේම වෙන් කරනේම ඔය වගේ තව නඩුහබ ජය ගැනීම, දරුවන්ගේ විභාග ජය ගැනීම, ඒ වගේ නිවාස විකුණන බැරි නිවාස ඉඩම් විකුණා ගැනීමට ඒ වගේ සෑම දෙයක්ම ඒ වගේ තියෙන ගොඩක් දේවල් පුතේ. මේ ගුරුකම් අතර තමයි ඔක්කොම කැටි වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා කිව්වා දැන් වශී ගුරුකම් මත දාන බන්ධන විභාග ජය ගැනීම මම තෝය දැකලා තිනා. පුළුවන් ද දැන් ලියන්න විභාගෙට? මම කියන්නේ මම විභාගෙට ලියන්නේ. මම ඔබතුමායන් කියන මගේ විභාගේ පාස් කරලා දෙන්නයි කියලා ඉවරලා. ඔබතුමා කොහොමද මගේ විභාගේ පාස් කරලා දෙන්නේ පුතේ? ඕක කරන්නේ නමට, තමන්ගේ උපන් දිනේට, උපන් වෙලාවට, ඒවට තමයි පුතේ මේ මන්ත්‍ර ජප කරන්නේ. එතකොට එතන ටක් ගාලා ආකර්ෂණය පිටනවා, එතන බල පිටනවා. එහෙමයි කරන්නේ. ඒ කියන්නේ දැන් මට විභාගේ ලියා ගන්න මොකක් හරි තියෙන දැන් මමනේ ලිබ්බහ ලියන්නේ. ඔව්. කොහොමද ඔබතුමා ඉතින් මගේ උපන් වෙලාව ඒ නැකත් ටික අරගෙන කොහොමද ඒක ඔබතුමා මට දැන් මේ විභාගේ ලියන්න මගේ සිතට ඇතුල් වෙනවද නැත්තම් කොහොමද ඒක කරන්නේ? මගේ නැත්තම් මගේ මොකක් හරි විශ්වපණිවිඩයෙන් මොකක් හරි දෙයක් ඇතුළත් කරනවද? අපි දැන් මේ ටීවී නාලිකාවල බලනවා ලග්න පලාපල කියලා එකක්. ඒ වගේ දැන් අපි කිව්ව තුලා ලග්න කියලා. දැන් මගේ ලග්න තුලා. ඉතින් ලග්න මේ ලංකාවේ තුලා ලග්න ලක්ෂ ගණනක් ඉන්නවනේ. නමුත් හැමෝටම හරියන්නේ නැහැ. මොකද තමන්ගේ ග්‍රහචාරයක් කියලා තියෙනවා.
ඒකට ගානට සෙට් වෙන්න නැතුව පුතේ අපි දැන් ඔතන කරනකොට ඔයාගේ විභාග ජය ගන්න කරන්නේ ඔයාගේ උපන් වේලාව උපන් නැගත ඔයාගේ ඔයාට අවශ්‍ය ආයිති පක්ෂය බා බලනවා අපි ඒ බල්ලා තමයි පුතේ ගානට පිටවන්නේ ඒකද පුතා මගෙන් අහුවානේ දැන් ඔයාට පුළුවන් ද මගේ විභාග ජය ගන්න කරන්න කියලා පුතේ මෙහෙමයි දැන් ඔතන තියෙන්නේ මගේ මං කරන දෙයට වඩා ඔයා කැපෙයිම තියෙනවනේ පුතේ මොකද ඔයා කැපුණ නැත්නම් අර වේදකමර වඩා හෙදකම කියලා කියන්නේ වචනට ඒ වගේ මම කරන දේ අනිවාර්යෙන් සෑම කෙනෙකුටම ආයිති ග්‍රහයක් දේවතාවෙක් ඒ සෑම කෙනෙකුම ඉන්නවා ඉතින් මම කරන්නේ යාට මේ දේ බාර ගන්න එක මං කරන ඊට පස්සේ ඔයා කැපෙයිම එතනින් ඊට පස්සේ ඉස්මතු වෙන්න ඕනි මං කියන දේට වඩා එතකොට තමයි ඔයාගේ විභාග ජය ගන්න වෙන්නේ අන්න ඒක අතර වැඩි පුතේ ඒ කියන්නේ ඔබතුමාට උනත් ඒ වගේ දෙයක් තනියෙන් කරන්න බෑ දැන් පුතේ ඊට සහභාගී වෙන එක්කෙනාගේ කැපවීම අනිවාර්යෙන් තිබෙන්නේ දැන් දෙයංග පිටා කියලා අලිමංගල ඉන්නේ දෙක අතර අලියා බෙල්ල පාගනවලු පුතේ ඒ වගේ තමන්ගේ අනිවාර්යෙන් කැපවීම අනිවාර්යෙන්ම තියෙන්න ඕනි මං කරන දේට එතකොට තමයි ඒ දේ පුතේ දෙක එකට සෙට් වුනහම ඔයා ගන්න ජය ගන්න ඔය දැන් ඔය කියන විදිහට නම් අපිට විභාගේ පාඩම් කරන්න දෙයක් නැහැ ඒකල පාස් කරලා දෙනවා කියන එක ඇත්තට බොරුවක් ඒතකොට ඒක පුතේ ඉෂ්ට දේවතාවන්ට බාර කරා කියන්නේ එතකොට ඉෂ්ට දේවතාව තමයි ඔයාගෙන බලන්නේ දැන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට අපි මේ අනේ දෙයිනේ කියලා ඉල්ලන්නේ අපි දෙයියන්ට පින් අනුමෝදන් කරලා ඊට පස්සේ දෙවි දේවතාවුන් වහන්සේලා කියන්නේ පින් කරන්න බැරි කොටාසයක් නේ දෙවි දේවතාවුන් වහන්සේලා වැටෙන අමනුෂ්‍ය ගණයට එයාලට පින් කරන්න බෑ ඉතින් අපි දෙයියන්ට පින් දුන්නාන් පස්සේ උන්වහන්සේලා එතනින් එහා ලෝකෙකට ගියාන් පස්සේ බලන්න මට මෙතනට එන්න පින් දුන්නේ කවුද කියන එක එතකොට එයා මට පිට දෙනවා ඊට පස්සේ අන්න ඒ වගේ දෙයක් උතර වෙන්නේ පුතේ මං ඒ දෙයියන්ට ඔයා බාර කරාන් පස්සේ ඒ දෙවි දේවතාව ගන්න ඔයා ගන්න ඒ එහෙම දෙයක් වෙන්නේ උතන ඊට පස්සේ ඔයා ගන්න ආකර්ෂණයක් ඇති වෙලා ඔයාගේ දේ ඉෂ්ට කරලා දෙනවා ඒකයි මම කැපේම වට තියෙනවනේ කි ඒ ගැන දැන් ගුරුතුමනි මේ ඔය දැන් අපි දකිනවා මේ නීච කුල වශී ගුරුකම් ඒ වගේ ප්‍රභේද තියෙන ගුරුකම් වල එහෙම ප්‍රභේද හදා ගන්න පුළුවන් ද සහ මේ ඕනම කෙනෙකුට හිතන විදිහට වශී ගුරුකම් කරන්න පුළුවන්ද පුතේ මේමයි වශී ගුරුකමක් කරනකොට පුතේ ඒකට පදනම් වුණ මොකක් හරි කරුණක් තියෙනවනේ පුතේ දැන් අපි කියමු දැන් වෙන්න උන කෙනෙක් ගෙන්වා ගන්න පුළුවන් කියලා තියෙනවා ඔව් දැන් අපි කියන්නේ දැන් දෙන්න එකට ඉන්න බැරි නිසා වෙන වෙලා යන්නේ ඔව් අහපෝ ගෙන්න ගන්න පුළුවන්ද දැන් පුතේ ඒ දෙන්න එකතු වුණා වගේ එතරම් හේතුවක් අනුන එකතු වෙලා තියෙන්නේ ඒ වගේ පුතේ වෙන් වෙන හේතුවක් තියෙන්නේ මම හරි ඔතන ඊට පස්සේ ඒ දෙන්නගේ විස්තර ටික අපිට අවශ්‍ය වෙනවා ඒ කියන්නේ ඒ දෙන්නගේ උපන් වේලාවල් ලග්න ආරම්භණ ඒ සෑම දෙයක්ම එකතු වුණාන් පස්සේ අපි එතන තමයි මේ ඊට පස්සේ ඒ දෙන්න එකතු කිරීම කරන්නේ ආදරයෙන් එකතු වෙලා හිටපු දෙන්නෙක් වෙන් වුණා කියන්නේ ඒ දෙන්නව නැවත එකතු කරන්න පුළුවන් ඒ අරන පුතේ වශී කරනවා කියන්නේ මේ ශාරුක් ඛාන් වශී කරලා දෙනකොට අපිට වශී කරලා දෙන්න බෑ පුතේ ඒ වගේ මේ අර ඒ දෙන්න බැඳීමෙන් හිටපු දෙන්නෙක් නේ ඒ දෙන්නව නැවත එකතු කරන්න පුළුවන් එකට හිටපු දෙන්නෙක් වෙන වෙලාගේ දෙන්න එකතු කරන්න පුළුවන් දැන් එතකොට අපි කියමුකෝ මට ජීවිතේ දකලා දෙන්නේ පින්තූරකින් විතරයි මම පින්තූර ගෙනත් දෙනවා ඔබතුමාට ඔව් මෙන්න මේ පින්තූරේ මට මෙයා වශී කරලා දෙන්න එහෙම දේවල් කරන්න පුළුවන් එහෙම දේවල් පුතේ කරන්න බෑනේ මොකක් හරි හේතුවක් තියෙන්න එපා පදලන් උනේ හේතුවක් තියෙනවනේ පුතේ මේ දෙන්න එකතු කරන්න හරි වෙන් කරන්න හරි දැන් ඔය වශී ගුරුකම් කියන එකට එකතු කිරීමවත් නෙමෙයි බිඳවීමත් කරන්න පුළුවන් කරන්න පුළුවන් පුතේ වශියක් කියන උදාහරණ ආකර්ෂණය කර ගැනීමකින් වෙන් කරන්න පුළුවන් ඒ දෙකම කරන්න පුළුවන් පුතේ දැන් ඒක කොහොමද දැන් එකතු කිරීම හරි ඔබතුමා කිව්වනේ ආදරෙන් හිටපු දෙන්නෙක් එකතු කිරීම කරන්න පුළුවන් ඔව් දැන් ආදරෙන් ඉන්න දෙන්නෙක් වෙන් කරන්න පුළුවන්ද ඒත් පුළුවන් ඔය පැත්ත කරොත් එහෙනම් අපිට ඉතුරු වෙන්න පුතේ පාප කර්ම විතරයිනේ ඒ නිසා ඒ අතපය කැඩීම් කර කිරීම ඒ වගේ දේවල් කරන්න නැහැ මම සාස්ත්‍රය දන්නවා මගේ තාත්තා මට දෙපැත්තම කියලා දීලා තියෙන නමුත් මම කරන්න පුතේ හොඳ පැත්ත විතරයි. ඒකට සදා ශාන්තියක් වෙන දෙයක් ඉතින් කරන්න පුතේ. නැත්තම් මට මුදල් ලක්ෂයක් ඔයා දෙයි මට. මට ඉතුරු වෙන්නේ අවසාන මුදල් නෙවෙයි. පාපේ කර්ම විතරයි ඉතුරු වෙන්නේ. දෙන්නේ එකතු කරාට පාප කර්ම එකතු වෙන්නේ නැහැ මට. ඔබතුමාට ලක්ෂයක් දීලා ඉවරලා මට මේ දේ කරලා දුන්නොත් ඔබතුමා කැමති නැහැ ඒක පාපයක් කියලා දන්නවනේ ඔබතුමා ඒක කරන්නේ නැහැ. කරන්නේ නැහැ. මොකද එහෙම කරන කට්ටිය ඔබගේ ශේෂ්ත්‍රයේ ඒ කට්ටිය ඉන්නවා. පුතේ වැඩිපුර මුදල් හොයන්න පුළුවන් ඒ වගේ දේවල් වලින් තමයි. නමුත් අපි කරන්නේ නැහැ මොකද මම ඒ වගේ දේවල් දනවර්ධන ගුරුතුමා කරන්නේ නැහැ. ශාස්ත්‍රය පුතේ ඉගෙන ගන්නකොට මට තෝරතෝර කියා දුන්නේ නැහැ. මගේ තාත්තා මට දෙපැත්තම කියා දුන්නා. කියා දීලා තේරුම් කරලා දුන්නා. මේ පැත්ත කරොත් මේකයි විපාකේ, මේ පැත්ත කරොත් මේකයි අපිට ලැබෙන්නේ කියලා. ඒ නිසා මම කරන්නේ පුතේ හොඳ පැත්ත කරනවා. අනිත් පැත්තම බොහෝ දුරට කරන්නේ නැහැ. ඔබතුමා දැන් මේ ශේෂ්ත්‍රයේ කොච්චර කාලයක් ඉන්නවද? දැන් පුතේ මට අවුරුදු දැන් 55යි මම අවුරුදු 15 ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම තාත්තට ආවතේව කරා කරලා තමයි මම තාත්තට ඉගෙනගත්තේ මේ අවුරුදු 40 තුලම ඔබතුමා කරපු දේවල් වලින් ප්‍රතිඵල ලැබිලා තියෙනවද වැරදුන දෙයක් එකක් හෝ තියෙනවද මෙන්න මේ දේ උනේ නැහැ මේක يعني දැන් ඔබතුමාගේ වැරද්දක් නිසා එක නතර වෙන්න පුළුවන්ද සහ දැන් ඒ සේවය ලබා ගන්න එක්කෙනාගේ වැරද්දක් නිසා ඒක නොකරේ තියෙන්න පුළුවන්ද පුතේ මම අර වාඩි ඉස්සලා කිව්වා කලින් හඳන් කරා මේ අර ඔයාගේ වانے විභාග ජය ගන්න පුළුවන්ද කියලා මම කියන්නේ ඔයාගේ අවධානයේ ඔයාගේ පිළිපැදීම තියෙන්න ඕනේ කියලා. ඒ වගේ පුතේ අපි දින ගානක් දෙනවා මේ දේ කරන්න. ඒතර එයා අතනින් එයා මං කරන දේ හරියට නොකරොත් එතන අවඩක් වෙන්න ඉඩ තියෙනවා. ඒ ඇරෙන මම කරන සාත්‍රේ හරි අර වේදකමර වඩා හෙදකම කරනවා වගේ පුතා දැන් මං මගෙන් දෙයක් කරගත කෙනෙක් කියමුකෝ. එයා මං කියන දේ
නිසියාකාරයේ දින ගන්න හරියට පිළිපදින්න ඕනි. එතකොට පුතේ ශාස්ත්‍රය එතකොට තමයි හරියන්නේ. මම කරන්න ඕනේ නැහැ. ඔයා පිළිපදින්නේ නැත්නම් ඔයාට හරියන්නේ නැහැ මම කරන දේ. නැත්තම් වෙන මම කරන ශාස්ත්‍රය වෙනසක් අඩුවක් නැහැ කිසිම. හරි. දැන් ඔබතුමා කියනකොට දැන් මට දෙයක් කරයි කියලා ඉවරලා. නමුත් දවස් 7ක් මෙන්න මේ දේ කරන්නයි කියනවා. බැලලායි දවස් 7 ඇතුළත කරන්න බැරි දෙයක් ඔබතුමාලා කිව්වොත් අපි බාර ගන්න දැන් අපි දැන් ඔය අපේ වැඩේ වෙන්න ඕන නිසා අපි බාර ගන්නවා. නමුත් අභියෝගේ බාර ගන්නවා අපි. අපි මෙහෙම ඉන්නවා කියලා. කරන්න බැරි දෙයක් කියලා ඔබතුමාලට shape වෙන්න පුළුවන් නේ මා හරි ඕගොල්ලන්ගේ වැරද්දක් නිසා ඕගොල්ලෝ කිල්ලට අහුවෙලා. ඒක නිසා මේ වැඩේ සාර්ථකුන්නේ නැහැ කියලා ඔයාලා නැඟ බේර ගන්න පුළුවන් නේ. නැහැ පුතේ කලින් මේක පැහැදිලි කරලා ඔයාට මං දැන් ඔයා මගෙන් දෙයක් කරගන්නව නම් ඔයාට මං ඉස්සරහම අහන්න ගුරුතුමා මට මේක කරන්න බෑ කියලා කියනවනේ. පුළුවන් දෙයක් තමයි කියන්නේ පුතේ. ඒ මහා දේවල් නැහැ. ඔයාට කැපේ විතරයි ඔයාලගේ තියෙන්න ඕනේ. ඔයා මගෙන් දෙයක් කරගන්නව නම් ඔයාට මං කියන විදිහට කැපේ විතරයි කරන්න බැරි දේ මම කරලා දෙන්නේ නැහැ. එහෙම කියන්නෙත් නැහැ. සාත්‍ත්‍රේ මම ගාව තියෙන්නේ ඔයාට තියෙන එකට උරදීමක් විතරයි. ඔයාගේ වැඩේ හරියනකම්. මේ මාත්‍රකාව තුල අපි මේ වශී ගුරුකම් පිළිබඳ සාකච්ඡා කරන නමුත් අර ප්‍රසස්ත වශයෙන් සාකච්ඡා කරේ නැහැ. මොකද අපේ කාල වේලාවත් එක්ක සීමිත කාල වේලාවක් තියෙන නිසා يعني වෙනම මේ ගැන සාකච්ඡා කරන්න වෙනම කාලයක් යොමු කරන අතර ඔබතුමාගෙන් මට මේ අන්තිම වශයෙන් අවසන් වශයෙන් මෙන්න මේ දෙයක් අහන්න උවමනා කියලා හිතුණා මට. يعني දැන් අණවින කොඩිවින කියලා දෙයක් තියෙනවා. අණවින කොඩිවින කියන්නේ මොකද්ද? කෙටියෙන් පැහැදිලි කරන්න. මේකයි පුතේ විනයක් කියන්නේ කෙනෙක්ව විනාශ කරන දෙයක් නේ. දැන් මේ විශ්වය තුල තියෙනවා গুপ্ত බලවේග පුතේ. දැන් ඔය පුතාට අසාධාරණයක් කරපු කෙනෙක් ඉන්නවනම් ඒ අසාධාරණයට එයාට අසාධාරණ කරන්න පුළුවන්. ඒ ආරණ පාර කරනකොට කොඩි විනයක් කළා වටලා හප්පන්න එහෙම ගන්න බෑ පුතේ. ඔයාට යම් කිසි අසාධාරණයක් කරා නම් කෙනෙක් ඔය පුතාට දැන් ඔය පුතා මගෙන් ඩ්‍රයිවිං ඉන්නවා කියන්නේ මම යම් කිසි දෙයක් කරගන්න මට ගුරුනාති මෙන්න මේ දේ කරන්න ඕනේ මට මෙයා මේ වගේ අසාධාරණයක් කරලා දිනවා. එතකොට පුතේ එයාට මේ මට පුළුවන් දඬුවමක් දෙන්න. ඒකයි ගුරු මේ කොඩි වින කියන්නේ පුතේ. ඒ කියන්නේ එයාට ලැබිය යුතු දඬුවමක් තමයි ඔය. ඔව්. නීතිමය පැත්තෙන්නේ මේ මොකක් හරි ඔබලට දෙන ශක්තියක් එක්ක සහ ඔබලට දව ගන්න බලවේගයක් එක්ක බලවේගයක් එක්ක අරයට දනුවමක් ලබා දෙනවා ඒක දැන් ඒ එතෙන්දී පවක් විනක් එතෙන්දී පුතේ මෙහෙමයි ඉතින් එතන අහාදරයක් වෙච්ච කෙනෙක් නේ මං ළඟට එන්නේ ඉතින් එතන එයාට සාධාරණයක් කරලා දෙනවා මොකද වාර අහාදරයක් කලින් කරපු නිසා නේ මම මෙතන මේ ඉස්මතු වෙලා එන්නේ මගෙන් මේ දේ කරගන්න එහෙම දැක්ක අර පාප කරන්නේ නැහැ පුතේ කරපු දේ එක මිනි මරීම නෙමෙයි කරන්නේ සාමාන්‍ය කොඩි විනයක මිනි මරන්න ජීවිත හානි කරන්න නෙමෙයි අර වගේ අර කරපු දෙයට පිළිතුරක් ඇර ලබා දෙනවා ඒ වගේ පැත්තෙන් গুপ্ত බලයේ පැත්තෙන් මේ গুপ্ত විද්‍යාව තුළින් අපි අද කතා කරපු දේත් එක්ක මේ හොඳ දේවල් පමනක් කරන කෙනෙක් කියලා තමයි මෙතුමා අපිට ප්‍රකාශ කරන්නේ ඒක එතුමාගේ ප්‍රකාශය දැන් මේ දෙන් නරක දේවල් කරන කට්ටියක් තියෙනවා ගොඩක් ඒගොල්ලෝ තමයි මම මෙතුමා කියන විදිහට මේ ධනවත් වෙන කට්ටිය ඔව් නමුත් මෙතුමා කරන්නේ මේ විදිහට. ඒ කියන්නේ මේ ශාස්ත්‍රය මිනිසුන්ගේ යහපැවැත්මට දුක් කම්කටොළු නැති කරගන්න භාවිතා කරන්න පුළුවන් දෙයක් කියලා තමා මෙතුමා පවසන්නේ. ඒ තීරණය කිරීම ඔබ සතුයි. ඔබතුමා ළඟට දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, කවුරු අසාධාරණයක් වෙලා තියෙනවා නම්, ගැහැටක් වෙලා තියෙනවා නම්, ඒ දේ ඔබතුමාට ඇවිල්ලා ප්‍රකාශ කළ කොහොමද ඔබතුමා උදව් ලබා ගන්නේ අපි? ඉතින් මගේ දුරකථන අංක තියෙනවා. එහෙම කතා කරලා පුළුවන් නැත්නම් දේවාලට ඇවිල්ලා මාව මුණ ගැහිලා අවශ්‍ය විස්තර ටික මට කියලා ඔයාලා කාරණා ඉස්සර කරගන්න පුතේ එහෙම. ඒ කියන්නේ ඔබතුමාට කරන්න පුළුවන් දෙයක් විතරයි ඔබතුමා කරන්න කරන්නේ. බැරි දෙයක් නම් ඔව්. අනිවාර්යයෙන්ම කියනවා මට මේ වැඩේ කරන්න බෑ. ඕගොල්ලෝ වෙන දෙයක් බලා ගන්න. 100 200ක්ම විශ්වාස කරලා තමයි මම කරන්න දේ කරන්නේ. හරියටම කරනවා. හරියටම කරනවා. ඒ තීරණය ඔබ සතුයි. මෙතුමාලා කරන්න කොහොමද කියන එක ඔබලට විශ්වාසයක් තියෙනවා මේ ගැන. ඇවිල්ලා මෙතුමා හම්බ වෙලා තමන්ට දෙයක් කරගන්න පුළුවන්. මේ වගේ නැවත මේ ශාස්ත්‍රය මේ අපි කියන গুপ্ত විද්‍යාවේ ඇත්ත නැත්ත හොයාගෙන තව ගමනක් යනකම් මෙතුමාට සහ ඔබ සැමටම ආයුබෝවන්. ඔබතුමාට ආයුබෝවන්. සත්‍යාලෝක TV.